සුබදසනක් ප්‍රාර්ථනා කරනවා. අපි අද විශේෂ දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ තමයි කතාබහට ටිකක් ලක් වෙනව අඩු වුණත් කතා කළ යුතු තමන්ගේ අන්තිම කැමැති පත්‍රය හරහා මේ රටේ සුවහසක් දරුදරියන්ට මුළු රටටම දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට කළ. ඒ හා සමානවම අපේ රටේ අරගලයන් තුළදී මූලිකත්වය ගෙන ඒ වගේම රට වෙනුවෙන් දැවැන්ත කැපකිරීමක් කර ස.ඩී.බී. ජයතිලකයන් පිළිබඳ අපි අමුතුවෙන් කතා කළ යුතු නැත. එතුමන්ගේ 75 වන ගුණානුස්මරණය යෙදුණා. ඊට අදාළ උත්සවය ඊයේ දවසේදී පැවැත්වුණා. හැබැයි අපි අද දවස එතුමන් වෙනුවෙන් වෙන් කරන්නේ මෙතන තියෙනවා කතාවක්. අපි මීට කලිනුත් මේ හා සම්බන්ධයෙන් කතා කළා එතුමන්ගේ ජන්මදිනයට අදාළ වුණු සැමරුම වෙලාවේදී. අද දවසේදී අපි අලිත් වතාවක් මතක් කරනවා. කියන්නට තවත් කාරණා බොහෝමයක් තියෙනවා. මොකද මහා බාරකාර සංකල්පයත් එක්ක ස.ඩී.බී. ජයතිලකයන්ගේ කතාව හරි අපූර්වට පෑහෙනවා. සහ ඒ සංකල්පය මේ රට ඇතුලේ ස්ථාපිත කරලීම සඳහා එතුමන් දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවා. ඒ නිසා කවුරුන් නොදන්න හැබැයි දැනගත යුතු මේ කතාව වෙනුවෙන් අපි අද ආයුබෝවන් සුබ දවසක් වෙන් කරනවා. අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා ශ්‍රී ලංකාවේ මහා බාරකාර තැන්පත් ජනාධිපති නීතිඥ සනත් වීරත්න මැතිතුමන්ට. ආයුබෝවන් චාමර. බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමන් ජාතික රූපවාහිනියට. ස්තුතියි චාමර. ඊයේ දවසේදී සමරූපලකයක් නිරාවරණය කරලා අපේ අසල්වාසීන් ජාතික රූපවාහිනිය අපේ ඉදිරිපිට මහා බාරකාර දෙපාර්තමේන්තුව තියෙන්නේ. මොකද ඊයේ සිද්ධ වුණේ පැහැදිලි කරලා ගත්තොත්. චාමර, ඊයේ අපි කරේ ඩී.බී. ජයතිලක ශ්‍රීමතානන්දට උපහාරයක් වශයෙන් එතුමන්ගේ 75 වන ගුණානුස්මරණ දිනය අදයි. හැබැයි ඊයේ දිනේදී එතුමාට උපහාරයක් ලෙසට එතුමාගේ පෞද්ගලික දේපලක් වූ මේ පරිශ්‍රයේදී, ඒ කියන්නේ අපේ මහා බාරකාර දෙපාර්තමේන්තු පවත්වාගෙන පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාගේ අතින් සමරු පලකයක් විවෘත කරා. ඒ සමරු පලකයේ අපි සඳහන් කරන්නේ විශේෂයෙන්ම එතුමාගේ අන්තිම කැමැති පත්‍රය ප්‍රකාරව එතුමා විසින් පරිත්‍යාග කරන මෙම දේපලෙහි මහා බාර සංකාර සංකල්පය ලංකාවේ පවතින තාක්කල් මේ පරිශ්‍රය තුළින් පවත්වාගෙන යා යුතුයි යන උතුම් ප්‍රාර්ථනාව හා පරිත්‍යාගය සිහිපත් කරමින් එම සමරු පලකය විවෘත කරා. ඒ වගේම ඊට අමතරව එතුමාගේ ගුණානුස්මරණ දේශනයට ප්‍රමුඛත්වය දුන්නේ මූලාසනය දැරුවේ අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුකොට දමාවංශ ස්වාමීන්ද්‍රයන් වහන්ස. ඒ වගේම අපි අපේ ආරාධනාව පිළි අරගෙන ශ්‍රී ලංකා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රෝහිණී පරවිතාන මැතිණිය විසින් ගුණානුස්මරණ දේශනයද පැවැත්වුවා. ඉතින් අපේ කරේ මේ උත්සවයට තවත් සහභාගී වුණ ප්‍රබුරු රාශියක්, ඒ වගේම ඩී.බී. ජයතිලක ශ්‍රීමතනන්ගේ ඥාතීන් විශාල පිරිසක් සහභාගී වුණා. ඉතින් අපි ඒ කැලේ ඇත්තටම චාමර කළගුණ සැලකීමක්. ඉතින් ඒ කටයුතු අපි මං හිතන්නේ කළ යුතු දෙයක්. ඒක තමයි අපි කරේ. ඩී.බී. ජයතිලකයන් සහ මහා බාරකාර සංකල්පය කියන දෙක එකට එකතුව කතා කරන්න සිද්ධ වෙන්නේ ඇයි? ඒක ඇත්තටම චාමර ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මොකද මේ ඩී.බී. ජයතිලක ශ්‍රීමතනන් කිව්වම අපි කාත් කවුරුත් දන්නවා එතුමා දේශීය වශයෙන් ශ්‍රී ලංකාවට ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු ලෙස කළ සේවය, වගේම ජාත්‍යන්තරයේද එතුමාගේ ජවය සහ කීර්තිනාමය. හැබැයි කොතනකවත් කියවෙන්නේ නැති දෙයක් තමයි මෙතුමා විසින් පෞද්ගලිකවම තම පෞද්ගලික ජීවිතයේ, ඒ කියන්නේ එතුමාගේ වෘත්තිමය ජීවිතයේ හෝ වේවා දේශපාලන ජීවිතයේ හෝ වේවා කළ පරිත්‍යාගයන් වලට අමතරව එතුමා විසින් තමන්ගේ පෞද්ගලික වට්ටමින් කරපු පරිත්‍යාගය තමයි එතුමා ලියපු අන්තිම කැමැති පත්‍රය. ඒ අන්තිම කැමැති පත්‍රයෙන් එතුමා කළ පරිත්‍යාගය, ඒ පරිත්‍යාගය තමයි මම වටිනා දේපල කොළ මහතේ අංක 2 බුලස් පටුමගේ රූපහානි සංස්ථාවට ඉදිරිපස තියෙන විශාල අලංකාර බංගලාව පරිත්‍යාග කරේ එතුමා මහා බාරකාර තුමා කියන තනතුර දරන ධූරයට. එතුමා තවත් විශේෂයෙන් කියා තිනවා ශ්‍රී ලංකාවේ මහා බාරකාර ධූරය යන ධූරයේ පවතින තාක්කල් මෙම පරිශ්‍රයෙන් මෙම ආයතනය ක්‍රියාත්මක විය යුතුයි කියලා. ඉතින් මේකේ විශේෂ තවත් වැදගත් කාරණයක් තමයි චාමර මෙතුමාගේ අන්තිම කැමැති පත්‍රය ලියන්නේ 1933 ජනවාරි 4 වෙනිදා.
ශ්‍රී ලංකාවේ මහාභාරකාර සංකල්පය දියත් වෙන්නේ මහාභාරකාර ආඥා පනත ක්‍රියාත්මක වෙන්නේ 1930 නොවැම්බර් 22. ඒ කියන්නේ අවුරුදු 3කට වඩා අඩු කෙටි කාලයක් ඇතුළත ජයතිලක ශ්‍රීමතාණන් වැනි දැනුම මහා සම්භාරයක් තියෙන ජාත්‍යන්තරය පිළිබඳ ගොඩාක් අවබෝධයක් තියෙන තැනැත්තෙකු කෙලින්ම තමන්ගේ වටිනම දේපල තමන්ගේ බුදුවේ තියෙන වටිනාම දේපල මේක විතරක් නෙවෙයි තව දේපලක් තියෙනවා මම එක ගැන පස්සෙ පොඩ්ඩක් සඳහන් කරන්නම් මේ වට සටහනේදී උපහාරයක් ලෙස මේ දේපල ගැන කිව්වොත් චාමර එතුමා පරිත්‍යාග කරන්නේ මහා භාරකාරතුමාට ඉතින් එතුමාට පින් සිද්ධ වෙන්න තමයි මෙතනින් පටන් ගන්න මහා භාරකාර දෙපාර්තමේන්තුව ලංකාවේ මහා භාරකාර සංකල්පය අදටත් ක්‍රියාත්මක වෙන්නේ මේ නිවහනේ. ඉතින් මෙතුමා රාජකාරී මට්ටමේ ජනනායකයෙකුගේ මට්ටමෙන් මෙම සංකල්පය ලංකාවේ දියත් කිරීමට පුරෝගාමී වූවට අමතරව මෙතුමා තමන්ගේ පෞද්ගලික පරිත්‍යාගයක් කිරීම මං හිතන්නේ ඉතාමත් අගය කළ යුතු දෙයක්. එතුමන්ගේ අන්තිම කැමති පත්‍රයෙන් කොච්චර දේපලක් තිරින කරලා තියෙනවද මහා භාරකාර අංශයට? එතුමාගේ අන්තිම කැමති පත්‍රය ගත්තොත් චාමර ඒක මං පෙරපැවුස්සා වගේ එතුමා ලියන්නේ 1933 ජනවාරි 4 වෙනිදා. ඒකේ යම් යම් චංචල දේපල සහ නිශ්චල දේපල කීපයක් සඳහන් වෙනවා. එතුමාගේ තිබුණ පුස්තකාලය ඉතා වටිනා පුස්තකාලයක් තිබ්බා ඒක තරුණ බෞද්ධ සමිතියට එතුමා පරිත්‍යාග කරා. ඒ වගේම අනෙකුත් ගෘහ භාණ්ඩ ඥාතීන්ටද ඒ ආකාරයෙන් එතුමා පරිත්‍යාග කරා. හැබැයි මෙම බූදලේ ජයතිලක ශ්‍රීමතාණන්ගේ වටිනාම දේපල දෙක තමයි එකක් තමයි අපේ ඔය මහා භාරකාර දෙපාර්තමේන්තු පොත්වාගෙන දැන් යන කාර්යාලය ටර්බන් හවුස් කියන පරිශ්‍රයේ අනෙක් වටිනාම දේපල තමයි කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි දුනම්ගස්සන්ද ප්‍රදේශයේ පිටකන්ද වත්ත කියන අක්කර 91කින් යුත් තාම ශස්ත්‍රීය පොල්වත්තක්. ඉතින් එතුමා ඒක පරිත්‍යාග කරේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට. ඔව් මහා භාරකාර තුමා යන ධූරය දන්න පුද්ගලයාට. ඉතින් වටිනාම දේපල දෙක තමයි මෙතුමා පරිත්‍යාග කළේ මහා භාරකාර තුමා යන තැනට. මම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ දෙක කාරණාවක් තියෙනවා චාමර. දැන් මෙතුමාගේ දේශීය ජාවේද ජාත්‍යන්තර ජාවේද එතුමාගේ දැනුම සම්භාරයද ගත්තොත් එතුමාට තිබුණා ඒ අවස්ථාවේදී මම අර මීට පෙර අපි පැවතු උපහාර වටසටහනින් සඳහන් කළ ආකාරයට මෙතුමාට තිබුණා ඕනනම් මේක වෙනම බාරයක් පිහිටවන්න මෙතුමාට තිබුණා ඕනනම් මේක ජනාධිපති අරමුදලක් පිහිටවන්න අගමැති අරමුදලක් පිහිටවන්න එහෙම නැත්නම් මෙතුමාට තිබුණා මේක භාණ්ඩාගාරයට දෙන්න එකකටවත් දුන්නේ නැහැ මෙතුමා දුන්නේ අවුරුදු 3ක් ඇතුළත ලංකාවේ එතුමාගේ පුරෝගාමිත්වයෙන් පටන් ගත්ත මහා භාරකාර සංකල්පය කියන සංකල්පයට. ඔව්. ඉතින් ඒක අපි අවාසනාවන්ත භාවයකට මෙන්නේ ඒක වැඩි ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ චාමර. හා හා. ඉතින් ඒක අපි කළ යුතු දෙයක් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. එතකොට ඒ කාල සීමාව වෙද්දිම භාරකාර සංකල්පය පිළිබඳ විශ්වාසයක් ඇති වෙලා තිබුණාද සහ වර්තමානයේ වෙද්දි ඒ විශ්වාසය ඒ විදිහටම තියෙනවද? චාමර ඇත්තටම මෙතුමාගේ පුරෝගාමිත්වයෙන් පටන් ගත්ත මෙම සංකල්පය 1930 දී මෙතුමාට පින් සිද්ධ වෙන්න එවකට ජයතිලක ශ්‍රීමතාණන් හා සමකාලීනව සිටි තව දානපතීන් සහ ප්‍රභූවරුන් මෙතුමාව අනුකරණය කරමින් ඔවුන්ගේද බූදල් සහ දේපල මහා භාරකාර තුමාහට පරිත්‍යාග කළා. මට උදාහරණයක් වශයෙන් දෙන්න පුළුවන් එතවශයෙන්ම කියනවා නම් එතුමා හා සමකාලීන තවත් ප්‍රභූවරයෙක් හිටියා කළුතර ප්‍රදේශයේ අපි කවුරුද දන්නා ඉතිහාසය අපි අසා තිබෙන ඩිසිල්වා විජේසිංහ ගේට් මුදලතුමා. එතුමාගේ එතුමාට අයත් ඉතාමත්ම අලංකාර මන්දිරය කාසල් මන්දිරය රිච්පන්ඩ් කාසල් මන්දිරය කියන දේපල සහ ඊට අමතරව එතුමාට අයත් ගම්පහ දිස්ත්‍රික්කයේ තියෙන අක්කර 100කට ආසන්න ප්‍රමාණයක ඉතා ශස්ත්‍රීය පොල්වත්තක් දුරම්ගස්ලන්ද වත්ත කියලා අපි ඒක භාවිතා කරන නම
එම දේපල දෙකද එතුමත් පරිත්‍යාග කළේ මහබාර කරතුමාට. ඊට පස්සේ ආපු තවත් ප්‍රභූවරුන් පිළියන්දල ප්‍රදේශයේ සමරකෝන් මැතිතුමා, ඊට පස්සේ සිසිල් වනිගසූරිය මැතිතුමා, එවගේම හම්බන්තොට ප්‍රදේශයේ මුහන්දිරම් ජයවික්‍රම මුදලිතුමා, ජයවික්‍රම මුදලිතුමා එතුමාට අයත්ව තිබූ අක්කර 264ක වෙන විශාල ප්‍රමාණයක කුමුරු පරිත්‍යාග කළේ ඔහුගේ අන්තිම කැමැති පත්‍රයෙන් එකම පොල්මන්කරු හැටියට පත් කරේ මහභාරකාරතුමා. ඉතින් ඒ වගේ ප්‍රභූවරුන් සහ දානපතීන් සංඛ්‍යා විශාල පිරිසක් පෙළ ගැසුණා ජයතිලක ශ්‍රීමතනන් පස්සේ එතුමන්ට පිළිසිද්ධ වෙන්න. ඉතින් ඒ ආකාරයට ඒ විශ්වාසය ඒ අවධියේදී ගොඩ නැගුණා. ඒ වගේම ඊට පසු කාලීන පහුගිය අවුරුදු 20 ඇතුළත වගේ කෙටි ඉතිහාසයකදී යම් යම් ඌනතාවයන් නිසා එම විශ්වාසය මම අවංක විය යුතුයි. මං හිතන්නේ යම් කිසි වෙන ප්‍රතිරූපයක් අප දෙපාර්තමේන්තුව කෙරෙහි එල්ල වෙන ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් ඒ දුර්වලකම් මගහරවාගෙන අපේ කීර්තිනාමය, අපේ විනිවිදභාවය, මම විනිවිදභාවය වශයෙන් මෙහිදී අදහස් කරන්නේ චාමර විශේෂයෙන්ම මුල්්‍යමය විනිවිද භාවය, ගණකාධිකරණය විනිවිද භාවය. මං ඒ පිළිබඳව තව පසුව තව ටිකක් විස්තර කරන්නම්. අපි ඉදිරි ගමන අරගෙන යනවා. ඒ කියන්නේ මහ ජනතාවට, ලං ශ්‍රී ලංකා වාසී ජනතාවට අපෙන් කළ හැකි සහ කළ යුතු සේවය තව තවත් දියත් කිරීමෙන් මං හිතනවා ජයතිලක ශ්‍රීමතරන්ගේ වකවානුවේදී එතුමා වැනි ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයෙකු තැබූ විශ්වාසය යළි තහවුරු කිරීමට අපිට හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපි විශේෂයෙන්ම 75 වන එතුමන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මේ කතා කරන්නේ. දැන් හිතෙන්න පුළුවන් අක්‍රසිය ගණන් පොල්වතු, සශ්‍රීක පොල්වතු, තමන්ගේ දැවැන්ත මන්දිර, මේ සියලු දේ මේ බාරකාර මණ්ඩලයට, බාරකාර දෙපාර්තමේන්තුවට කැප කරනවා. මේවයි මොකද වෙන්නේ ඊට පස්සේ? පොල්වත්තක් කියන්නේ ආදායම් උත්පාදනය කරන තැනක්. එතනින් ආදායම් එනවා. මේ සියලු දේවල්ට මොකද වෙන්නේ? මේවා යන්නේ කෙලින්ම මහා භාණ්ඩාගාරයටද? එහෙම නැත්නම් ඒවා ජනතාව අතර බෙදා හැරෙනවද? ඇත්තටම මේ කැප කරන දේපළ වලට මොකද වෙන්නේ සහ ඒවායින් උත්පාදනය කරන ආදායමට මොකද වෙන්නේ? චාමර, මේ දේපළ මේ ආකාරයට මහා භාරකාරතුමා අතරපත් කර මියගිය දානපතීන් හා ප්‍රභූවරුන් ඔවුන්ගේ අන්තිම කැමැති පත්‍ර වලින් හෝ බාර වලින් යම් යම් විශේෂත වූ අරමුණු එකක් හෝ කීපයක් සඳහන් කළ තියෙනවා. ඉතින් මහභාරකාරතුමා හැටියට සහ මහභාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ අන් සියලු දෙනාගේම අපේ රාජකාරිය තමයි, අපේ නෛතික වගකීම සහ සද්භාවමය වගකීම තමයි මෙම ප්‍රභූවරුන් විසින් තබා යන ලද අන්තිම කැමැති පත්‍ර හෝ වේවා, බාර හෝ වේවා, ට්‍රස්ට් වල තියෙන පරමාර්ථය, කියන්නේ ඔබ්ජෙක්ටිව්ස් වල හැටියට ඒ ඔවුන් විසින් තබාන දේපල වලින් ලැබෙන වත්කම් නිසි ආකාරයෙන් උපරිම ලාභ ලැබෙන ආකාරයට රාජ්‍ය බැංකුවල ආයෝජනය කළ ඒ ලැබෙන ආදායම් වලින් එම පරමාර්ථයට කිරීම සඳහා ගෙවීම කිරීම. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතන මම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මේ මම කලින් සඳහන් කළ ප්‍රභූවරුන්ට අමතරව තව අපි ගාව බාර සහ බූදල් 1200කට ආසන ප්‍රමාණයක් තියෙනවා. විශේෂයෙන්ම අපි කළ යුත්තේ සහ වර්තමානයේ කරන්නේ ඒ ඇත්තන් විසින් විශේෂිතව සඳහන් කළ වූ පරමාර්ථවලට සීමා කරමින් එම කටයුතු දියත් කිරීම. ඉතින් චාමර හෙව් ප්‍රශ්නයට පිළිතුර මේක ජනතාව අතර බෙදලා දෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි ඒක මහභාරකාරතුමා කියන තැනට දුර දරන පුදුරට විශාල අභිමතයක් තිබුණාද? ඒ අභිමතය වියුත්තේ බාර බූදල් පරිත්‍යාග පිහිටවපු තනත්තන්ගේ පරමාර්ථ ඉෂ්ට කිරීමේ කාර්යයේ පමණක් හා එයට සීමා වූ ලෙස එම පරමාර්ථ ඉෂ්ට කිරීම. දැන් අපි සාමාන්‍යයෙන් ඔය අහලා තියෙන දේවල් තමයි සමහර පාසල් වලට
වෙන් කරනවා. විශාඛා විද්‍යාලය හෝ වේවා, මේ වගේ පාසල් ධර්මරාජ විද්‍යාලය හෝ වේවා. ඒ කාරණා කොහොමද සිද්ධ වෙන්නේ? ඒකත් චාමර දැන් අතම හොඳ ප්‍රශ්නයක්. මොකද අපි ජයතිලක ශ්‍රීමතනන් ගත්තොත් උදාහරණයක් වශයෙන් එතුමාගේ අන්තිම කැමති පත්‍රයේ තියෙන විශේෂිත වූ ප්‍රධාන අර්ථලාභීන් පහක් ආයතන පහක් කොළඹ ආනන්ද විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය නුවර, කොළඹ විශාඛා විද්‍යාලය, විද්‍යාලංකාර පිරිවෙන, එවැනි ආයතන විශේෂිත ආයතන හැටියට එතුමන් නම් කළ තිබෙනවා. ඉතින් ඒකෙන් එතුමන් අදහස් කරේ මහා බාරකාරතුමා කියන ධූරය දරන පුද්ගලයාට අසීමිත වූ අභිමතයක් තියෙනවා. ඒක තවදුරටත් විග්‍රහ කරලා තිනවා මෙතුමාගේ අන්තිම කැමති පත්‍රය. මොකද මෙතුමාගේ අන්තිම කැමති පත්‍රය ගත්තොත් තැන් කිහිපයකම එතුමාගේ භාෂාව හසුරන විලාසය ඉතාමත් ලක්ෂණයි. ඉතාමත් අරුම පුදුම විදිහට එතුමා භාෂාව හසුරලා තිනවා. ඒ හැමතැනකදීම කියන්නේ මේ ප්‍රධාන අර්ථලාභීන් පස් දෙනාට අමතරව තමන් කියන මහා බාරකාරතුමාට අභිමතය දීලා තියෙනවා සුදුසුය යන වෙනත් ගෙවීම් කිරීමට. ඉතින් මෙතෙන්දි මම විශේෂයෙන් දක්වන්න ඕන කරුණක් තමයි, හයිලයිට් කරන්න ඕන කරුණක් තමයි, චාමර විශේෂිත වූ අර්ථලාභීන් ඉන්නව නම් දීබි ජයතික ශ්‍රීමතනන්ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙන පරිදි ඒ විශේෂිත වූ ආයතන වලට පරිත්‍යාග කිරීම තමයි මහා බාරකාරතුමාගේ යුතුකම. මට තව උදාහරණයක් දෙන්න පුළුවන් චාමර, අර මේ ඩිසිල්වා විජේසිංහ මැතිතුමා රිච්මන්ඩ් කාසල් මන්දිරේ එතුමාගේ අන්තිම කැමති පත්‍රය ගත්තොත් එතුමාගේ අන්තිම කැමති පත්‍රයේ විශේෂයෙන්ම කියලා තියෙන්නේ අවුරුදු 6-10 අතර පිරිමි ළමුන් සඳහා ළමා නිවාසයක් රිච්මන්ඩ් කාසල් මන්දිරයෙන් පවත්වාගෙන යාමත්. ඒ වගේම එතුමා කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙක්. ඒ විද්‍යාලයට, ඒ ස්කූපාසලට නොයෙකුත් වාර්ෂික ගෙවීම්, ශිෂ්‍යත්ව ගෙවීම් කරන්න කියලා. ඉතින් ඒව තමයි අපෙන් විවෘත්තේ. උදාහරණයක් හැටියට දැන් මම තව චුට්ටක් ඉස්සරහට කියලා කියනවනම් චාමර, දැන් මේ ප්‍රභූවරුන් දෙදෙනාගෙම වටිනා දේපළ දෙකක් තියෙනවා, පොල්වතු දෙකක්. ජයතිලක ශ්‍රීමතනන්ගේ පිටකන්දවත්ත කියන පොල්වත්තයි, එහෙම නැත්නම් එතුමා හා සමකාලීන තව ප්‍රභූවරයෙක් වූ ඩිසිල්ලා විජේසිංහ ගේට් මුඩ්ලිය එතුමාගේ ඉරහඳයාව කියන පොල්වත්ත. ඉතින් මං හිතන්නේ මම දැනට කතා කරන මම ලංකා වර්තමාන මහා බාරකාරතුමාට 24 මෙදිරි මේ සංකල්පය තව ඉදිරියට අවුරුදු ගාණක් යයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තව අවුරුදු 20ක් ගිහිල්ලා මේ දුරේ දන තනත්තා හිතුවොත් එහෙම දැන් මේ පොල්වතු වලින් වැඩක් නැහැ, මෙතන පිටකන්දවත්තේ මට ග්‍රැෆයිට් කරන්න පුළුවන්, එහෙම නැත්නම් මට ඇඟලුම් කර්මාන්තයක් දාන්න පුළුවන් කියලා මම හිතන්නේ. චාමර ඒක මේම දේපල පරිත්‍යාග කරපු ඒ උතුම් තනත්තන්ගේ ඒගොල්ලන්ගේ පරමාර්ථය නෙවෙයි ඒක. ඒගොල්ලන්ගේ ලෙගසි එක නෙවෙයි ඒක. මේ දැන් උදාහරණයක් ගත්තොත් ජයතිලක ශ්‍රීමතනන්ට අවශ්‍ය නම් ඒකට තිබුණා මේම දීපල විකුණලා, මේම වටිනා දීපල දෙකම විකුණලා බැංකුවක ස්ථාවරගෙන මොකද තැම්පත් කළා, ඒ ආදායම මහා බාරකාරතුමාට දෙන්න. ඒක එතුමා කරේ නෑ. මොකද එතුමාට ඒ වගේ අවබෝධයක් නොතිබ්බ පුද්ගලිකුත් නෙවෙයි. ඉතින් එතුමා මේක කරේ මේ වතු හෝ දේපල ඒ ආකාරයෙන්ම වසර ගාණක් ඉදිරියට පවත්වාගෙන යයි යන පරමාර්ථය සහ බලාපොරොත්තු ඇතුව. අර ඔබ දැන් දෙක තුනකදීම විශේෂයෙන්ම අභිමතය, මහා විශාල අභිමතයක් බලයක් තියෙනවා මහා බාරකාරවරයාට කියන කාරණය කියවුණා. දැන් ඇත්තටම දැන් අවුරුදු තව ඔබතුමාගෙන් පස්සේ අවුරුදු ගණනාවක් ඉස්සරහට යනකොට කිසිම කෙනෙකුගේ උපදේශක් එහෙම නැත්නම් මේ අනුමැතියක් නැතිව මහා බාරකාරවරයාට හැකියාවක් තියෙනවා දේ දේපල හා සම්බන්ධයෙන් තීන්දුව තීරණ ගන්න. එසේ නොයුතුයි චාමර. මොකද ඒට හේතුව අනිවාර්යයෙන්ම ලංකාවේ පවතින නීතියක් තියෙනවා. අපේ නීතියට ගරුකර යුතුයි. උදාහරණයක් වශයෙන් මේ මහා බාරකාර දෙපාර්තමේන්තුවේ වෙන කටයුතු සියල්ලම
මහාභාරක රාජ්‍යා පන්තේ වගන්තිවලට හා ප්‍රතිපාදනවලට යටත්වනා වගේම භාරාජ්‍යා පනතේ නීති රීති හා ප්‍රතිපාදනවලටද යටත් විය යුතුයි. ඉතින් අභිමතය කියන එක මහාභාරක රාජ්‍යා පනතේ තියෙනවා. ඒ වගේම මේ මහාභාරක දෙපාර්තමේන්තුවට සාම්ප්‍රදායිකව දේපල පරිත්‍යාග කරපු ප්‍රභූවරුන් විසිනුත් ඔවුන්ගේ අන්තිම ගමන පත්‍රවලත් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ඔවුන්ගේ භාරවලත් විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. හැබැයි මේ දෙක අතර බොහොම සියුම්, ඒ වගේම සියුම් ලෙසම ඉතාමත් ස්ථාවර ඉරක් තියෙනවා. ඒක තමයි අභිමතය කියන එක පාවිච්චි කළ යුත්තේ පෞද්ගලික අභිවෘද්ධියට හෝ වෙන අයකගේ අභිවෘද්ධියක හෝ වෙන ජන සීමිත වූ ජන කොට්ටාශයක අභිවෘද්ධිය සඳහා නෙවෙයි. අභිමතය කියන එක භාවිතා විත්තේ චාමර මං හිතන විදිහට, මොකද මේ ධූරේ දරන පුද්ගලයා හැටියට සලකන්නේ රටක හිටින අපක්ෂපාතීම සහ විශ්වාසවන්තනීම සහ දේශපාලනීකරණය නොකරන ස්වාධීන පුද්ගලයෙක්. ඉතින් එවැනි පුද්ගලයෙකුගේ අභිමතය හෝ විනිශ්චය ජජ්මන්ට් එක කියන එක ගොඩාක් වෙලාවට විනිවිද භාවකින් යුතු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක දරන පුද්ගලයා මත වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. මොකද මම තව දෙයක් මේ එකම සහ සම්බන්ධ දෙයක් තව වැඩිදුරට කියනවා නම් චාමර, ලංකාවේ මහභාරකරතුමා කියන තනතුරු දරන පුද්ගලයා, ਉਹ දූරදරන පුද්ගලයා ඇවිල්ලා ලංකාවේ අපේ ජනගහනය මිලියන 22ක් කෝ 23ක් වෙනවා. ඒ මුළු ජනගහනයම තම සිටින එක මහභාරකරතුමයි. ඇවිල්ලා මහභාරකරතුමා කියන්නේ ලංකාවේ මේ මම පාරම්පරිකව මම උපතින් සහ හොඳ බෞද්ධයෙක්. හැබැයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ මේ මහභාරකරතුමා කියන්නේ බෞද්ධයන්ගේ මහභාරකරතුමා නෙවෙයි. ශ්‍රී ලංකා වාසී බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් ද්‍රවිඩ ඒ සියලුම ජන කොට්ටාශ වලට සිටින එක් තනතුරක්. ඉතින් ඒ ආකාරයට කටයුතු කිරීමේදී විශේෂයෙන්ම මහභාරකරතුමා සතු වගකීම, නෛතික වගකීම සහ සද්භාවනීය වගකීම තමයි විනිවිද භාවයෙන්. මම මේ විනිවිද භාවය කියලා විශේෂයෙන්ම සඳහන් කරන්නේ ගණකාධිකරණමය විනිවිද භාවය, accountability, financial accountability කියන එක. ඒක මතකයේ තියාගෙන හැම විටම ක්‍රියාත්මක කළ යුතුයි කියන එක තමයි මගේ අදහස. යහපත් පුද්ගලයෙක් පත්වීම තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ පුද්ගලයා මත මේක අනිවාර්යයෙන්ම අනාගතයේ තීරණය වෙනවා මේ පැවරණු වත්කම් වල. අනිවාර්යයෙන් මේක චාමර මගේ පෞද්ගලික මතය. ආපහු පෞලක හෝ වේවා, පෞද්ගලික ආයතනයක හෝ වේවා, රාජ්‍ය ආයතනයක හෝ වේවා, රාජ්‍යයක හෝ වේවා, දෙපාර්තමේන්තුවක හෝ වේවා, ඒක රඳාපවතින්නේ එම ඒකකේ ප්‍රධානියා ගැතේ. ඉතින් ඒ ප්‍රධානියා ඉදිරියෙන් සිට එම ඒකකේ මෙහෙවන ආකාරයට තමයි ඒ ඒකකේ පිළිබඳව මං හිතන්නේ රටක හෝ ජාත්‍යන්තරයේ අනිත් පුද්ගලයන්ගේ මතය රඳාපවතින්නේ. ඒ මහභාරකාර තනතුර කියන එක අපක්ෂපාතී විනිවිද තනතුරක් වෙනවා වගේ මං හිතන්නේ ඔබ ලංකාවේ පස්වෙනි පුරවැසිය මං හිතන්නේ. අටවෙනි පුරවැසිය චාමර. අටවෙනි පුරවැසිය ඇත්තම ගත්තොත් පුරවැසි ධූරාවලිය ගත්තොත් අපි කවුරුත් දන්නවා පළවෙනි පුරවැසිය තමයි අතිගරු ජනාධිපති, විධායක ජනාධිපතිතුමා. දෙවන පුරවැසිය තමයි ගරු අග්‍රාමාත්‍යතුමා. තුන්වන පුරවැසිය තමයි ගරු කථානායකතුමා. ඊට පස්සේ ගරු අග්‍රමිනිෂ්කාරතුමා. ඊට පස්සේ විපක්ෂ නායකතුමා. ඊට පස්සේ නීතිපතිතුමා. ඊට පස්සේ විඥානකාධිපති. ඊළඟට තමයි අංක 8ට එන්නේ මහභාරකාර කියන ධූරය. හොඳයි. මේ දේවල් අප නොදන්න දේවල්. ඒ නිසා තමයි අපි මේ ගුණානුස්මරණය හා සම්බන්ධයෙන් කතා කරනවා සේම, එතුමන්ගේ විශිෂ්ටත්වය පිළිබඳ කතා කරනවා සේම, 75 වන ගුණානුස්මරණය තුළදී විශේෂයෙන්ම මේ වගේ තමන්ගේ දේපල, තමන්ගේ දේවල් කැප කරන්න කොහොමද, ඒ දේවල් හරහා තවත් අයට
ප්‍රතිලාභ ලැබෙන විදිහට මේ දේවල් කරන්නේ කොහොමද මේ සියලු දේ පිළිබඳ අපි කතා කරන්නේ එතුමන්ගේ ගුණානුස්මරණය වෙනුවෙන් මොකද අපි මීට ප්‍රථමවත් එතුමන් වෙනුවෙන් විශේෂිත මුණු වැඩසටහනක් සිද්ධ කළා ඒ තරමටම ගෞරව කළ යුතු නිසාමයි අපි මහාමාර්ගකාර දෙපාර්තමේන්තුව පැත්තට ආවහම ඇත්තටම අර පුද්ගල ඇමත වෙනස් වෙනවා කිව්වහම දැක්කා එක කාල සීමාවක් දැක්ක අපි ඔය ඉස්සර අපේ රූපවාහිනී ඉස්සරහම තියෙන නිසා අපි දකිනවා මේක එක්තරා විදිහකින් නිකන් අභාවයට යනවාදෝ කියන තත්ත්වයක් තිබ්බා. හැබැයි දැන් අපි දකිනවා මේක පොඩ්ඩක් තීන්ත ගාලා කරලා ලස්සන පිළිවෙලට තියෙන විදිහ. මොකද්ද ඒ වෙනස් වීම කියන දේ භාරකාර දෙපාර්තමේන්තුවේ? ඇත්තටම චාමර මේ මම අද සිට වසර දෙකකට හරියටම වසර දෙකකට ඉස්සර තමයි මේ ධූරයේ වැඩ බාරගත්තේ 2017 මැයි 29 වෙනිදා. මම පළවෙනි වතාවට මේ මහා බලකාර දෙපාර්තමේන්තුවේ මම ජීවිතේකට මේ දෙපාර්තමේන්තුවේ මීට ඉස්සෙල්ලා ගොඩ වෙලා නැහැ. මම බෞද්ධ ලෝක මාවත යනකොට දැකපු දේ විතරයි. ඉතින් මගේ මතය වූයේ පළවෙනි දවසේ සිටම අදත් ඒකයි. යමෙක් තමන්ගේ දේපලක් බූදලයක් මහා බලකාරතුමා කියන සංකල්පය දරන පුද්ගලයාට බාර දෙනවා නම් ඒ තැනත්තා බලන්නේ කෙලින්ම ඉස්සල්ලම මෙයාලා කොහොමද මේගොල්ලෝ ඉන්න දේපල මේගොල්ලෝ සිටින පරිශ්‍රය කොහොමද බලාගන්නේ කියන එක. එතකොට මහා බාරකාර දෙපාර්තමේන්තුව ගරා වැටිච්ච පරණ හොල්මන් බංගලාවක් වගේ කොළඹ හතේ තිබිලත් ඒට දිය යුතු හරි ස්වරූපය හරි පෙනුම හරි නඩත්තුව කාලෝචිතව සිදු කරලා තිබුණ නැත්තම් ඒකෙන් අපි දෙන්නේ මං හිතන්නේ අනිවාර්යයෙන්ම වැරදි පණිවිඩයක්. මොකද මම හැමතිස්සෙම හිතේ මම මහා බාරකාරතුමාට මගේ දේපල පාලනය කරන්න මම දෙනවා නම් මම අර තිබ්බ විදිහට මම දැක්කම මම හිතන්නේ මම දෙපාරක් හිතනවා. මම මගේ දේපල මෙතන දුන්නොත් මේගොල්ලෝ බලාගන්නේ මේකත් මේ විදිහටද. ඉතින් අපි පළමුවන පටන් ගන්න ඕනේ මෙතනින්. ඉතින් ඒකත් ඇත්තරම චාමර මේක අපි කළ යුතු අපේ පරම යුතුකමක්. මොකද මෙච්චර විශාල බංගලාවක් වපසරිය ගත්තොත් පර්චස් 36.5 928 930 අතර වකවානු යුද ජයතිලක ශ්‍රීමතානන් විසින් මෙම නිවස ගොඩ නැගුවා. මම විශේෂයෙන් කිය යුතු කාරණාවක් තියෙනවා චාමර මෙතුමා ජයතිලක ශ්‍රීමතානන් මේ මිනිවස 28.34 කාලෙදී තනලා එතුමා මිය යන්නේ 1944. අපේ ලේඛන වලින් මට පසුගිය කාලෙදී හමු වුණා එතුමා 940 වසර වකවානුවේදී එතුමා මේක එංගලන්තයේ රක්ෂණ සමාගමක් සමග මෙම දේපල රක්ෂණය කළ තියෙනවා. මම දැකලා තියෙනවා රක්ෂණ සහතික පවුම් 50,000කට. ඒ කාලේ 1940. ඉතින් මෙච්චර දේපලක් එතුමා දුන්නේ නිකන් නෙවෙයි. එතුමාට මේ ගැන අගයක් වචනකමක් නොතිමුණු පුද්ගලෙක් නෙවෙයි. එතුමා පොළවේ අඩිය ගහලා එතුමා මේ කැලණි විද්‍යා අලංකාර පිරවණේ ඉගෙනගෙන බොහෝම උසස් පසුබිමක් තිබ්බ දේවල් වල වටිනාකම දන්න පුද්ගලයන්ගේ ගුණපැවතුම් ගැන වටිනාකමක් දන්න ශ්‍රේෂ්ඨ ජනනායකයෙක්. එතුමාගේ දේපලට තිබ්බ වටිනාකම ඒකයි. එතුමා ඒක රක්ෂණය කරා. ඉතින් ඒ රක්ෂණ සහතිකද මං හිතන්නේ 40 ගණන් වලින් පස්සේ නැවතලා තිබුණා. අපි දැන් ආපහු මෙම දේපල රක්ෂණය කරා. ඉතින් ඒවා අපි ඒවා ගොඩක් මං හිතන්නේ ඒවා ඇත්තම සාමාන්‍ය දැනීමෙන් කළ හැකිව තිබූ දේවල්. ඒවා මේ ලොකු දේවල් නෙවෙයි. හැබැයි ඒවා යම් දුර්වලතාණිය නිසා ඒවා අතපසු වෙලා තිබුණා. ඒ වගේම මේම දේපලට චාමර මේ අපිට භාණ්ඩාගාරෙන් මාසයකට කුලියක් හම් වෙනවා. 110,000කට ආසන්න සංඛ්‍යාවක්. 950,000ක්. මොකද ඒක අපිට භාණ්ඩාගාරයෙන් දෙන්නේ මෙම මේක අපේ රජයේ දෙපාර්තමේන්තුව. ඒ රජයේ දෙපාර්තමේන්තුවක් පවත්වාගෙන යෑමට රජයට ස්ථානයක් අපිට මේ බාරෙන් හිමිලා තිනවා. ඒ බාරේ වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් අපිට මම මෙමෙ ධූරයේ වැඩ පටන් ගන්න කාලේ අපිට හම්බුණ කුලිය 800,000 ගාණක්
ප්‍රතිසංස්කරණ කටයුතු කරන් බස නවතක් සේරුවක් කරන්න. ඉතින් කුලිය වැඩි වුණා. ඉතින් ඒ කුලියෙන් අපිට අනිවාර්යෙන්ම අපිට තියෙනවා යුතුකමක් මේකේ නඩත්තුව කරගන්න. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. අපි අද කතා කරමින් සිටින්නේ සදීබි ජයතිලකයන්ගේ 75 වන ගුණ අනුස්මරණය වෙනුවෙන් ඊයේ දවසේදී උත්සවයක් පැවැත්තුණා. ඒ සියලු දේ මූලික කරගනිමින් මහා බාරකාර සංකල්පය සහ මහා බාරකාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය පිළිබඳව කතා කරමින් සිටින්නේ. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු දැලිත් කතා බහට එකතු වෙමු. අපි අද කතා කරමින් සිටින්නේ ජනාධිපති නිදිඥ ශ්‍රී ලංකාවේ මහා බාරකාර සනත් වීරත්න මැතිතුමන් සමගින් ඒ කතා කරන්නේ 75 වන ගුණ අනුස්මරණයේ සදීබි ජයතිලකයන්ගේ ඊයේ දවසේදී උත්සවය පැවැත්තුණා. ඒත් එක්කම අපි හිතුවා සදීබි ජයතිලකයන් කොයිතරම්නම් උසස් විශිෂ්ට මිනිසෙක්ද කියන දේ පිළිබඳ පැහැදිලි කරන්න එතුමන්ගේ දේපල ඉතාමත්ම වටිනා කියන දේපල මේ ආකාරයෙන් කැප කරලා ඒ සියලු දේ හරහා රටේ ජනතාවටත් ප්‍රතිලාභ අත්වන විදිහට පාසල්වලටද මේ ආකාරයේ බොහොම ලොකු කාර්යභාරයක් එතුමන් සිද්ධ කරනවා. මේ සංකල්පය පිළිබඳ ලොකු විශ්වාසයක් තියලා. අපි මේ කාල සීමාව ඇතුළතදී බාරකාර දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය ඇතුළත කතා කළොත් මේ විදිහ කොහොමද දියත්වන ක්‍රියාවලිය කොයිතරම් ප්‍රමාණයක් ඔබතුමන්ලට පැවරලා තියෙනවද නඩත්තු කරන්න සහ අවසන් කැමැති පත්‍ර නොලියුණු බොහෝ ලිපි ලේඛන තියෙනවා කියන කාරණේත් අපි අහලා තියෙනවා බොහෝ තැන්වලදී. මේ කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ? අතරම ශාවර අපේ මේ මහා බාරකාර තුමා සතු වගකීම් සහ බලතල මහා බාරකාර ආඥා පරිදේ 5 වන වගන්තියේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ අනු ඒ ආකාරයට බාරකරුවක වශයෙන් හෝ ආරක්ෂක බාරකරුවක වශයෙන් හෝ අධිකරණය විසින් නියෝග කරන අවස්ථාවකදී දේපල එකතු කරන්නක හැටියට හෝ බාල වයස්කරුවන්ගේ දේපල පරිපාලනය සඳහා ඒ වගේම මානසික තත්ත්වය දුර්වල මෙන්ටල් කැපැසිටි කියන්නේ නැති පුද්ගලයන්ගේ බාර දේපල කළමනාකරත්වය වැනි කටයුතු රාශියක් අපි මහා බාරකාර දෙපාර්තමේන්තුවෙන් සිදු කරනවා. මම මේ අවස්ථාවේදී පොඩි පැහැදිලි කිරීමක් කරන්නම් චාමර. මෙම වගකීම් හා බලතලවලට අමතරව මහා බාරකාර ආඥාපන දෙපස්වන වගන්තියේ තියෙන බලතලවලට අමතරව මහා බාරකාර දෙපාර්තමේන්තුවද දේපල පවර්ලා ගිහින් තිබෙන ජයතිලක ශ්‍රීමතනන් වැනි තවත් විශාල ප්‍රභූ සංඛ්‍යාවක් ඉන්නවා, දානපතින් සංඛ්‍යාවක් ඉන්නවා. ඔවුන්ගේ අන්තිම කැමැති පත්‍රවල තියෙනවා විශේෂිත අරමුණු, වෛද්‍ය ආධාර හෝ වේවා, ශිෂ්‍ය ආධාර හෝ වේවා, අසන ආධාර හෝ වේවා, ආගමික ස්ථානවලට කරන හෝ ආධාර හෝ වේවා, ඒවා රාශියක් අපි ඉෂ්ට කරනවා. උදාහරණයක් හැටියට මම සංඛ්‍යා ලේඛන ගත්තොත් චාමර, මම කියන්නේ 1918 ගිය වසරේ අපි කරපු ගෙවීම් ශිෂ්‍යාධාර අපි ගෙවීම් කළ තිනවා ප්‍රතිලාභීන් 479කට. ඒ මුල්‍ය වටිනාකම මිලියන 4.9ක් ආසන වශයෙන්. ඒ වගේම වෛද්‍යාධාර ගෙවීම් අපි කළ තිනවා 160ක් මුල්‍ය වටිනාකම මිලියන 5.6ක වගේ වටිනාකමක්. ඊළඟට පුණ්‍යාධාර කියන්නේ ආගමික ස්ථානවලට අපි මිලියන 2.7ක ආධාර කළා තිනවා. ඒ වගේම අසන ආධාර ගෙවීම කියන චැරිටබල් ට්‍රස් ගෙවීම මිලියන 2.4ක ගෙවීම කළා තිනවා. ඒ කියන්නේ ප්‍රතිලාභින 155කට. ඒ වගේ අපි විශාල සංඛ්‍යාවක් අපි ගෙවීම වසරකට කරනවා. ඉතින් මේ ගෙවීම වලට මම නැවත වතාවක් ආපෝ යන්නේ චාමර දැයිතක සීමතනගාවට. මොකද ඒකට හේතුව පෞද්ගලික මම දකින අපි බෞද්ධ හැටියට අපි කවුරුත් පිළිපදින්නේ අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනය හා ධර්මයේ උන්වහන්සේ විසින් දේශනා කරපු. ඒ ආකාරයට බැලුවත් මහා බාරකාර දෙපාර්තමේන්තුව සහ වර්තමාන මහා බාරකාරතුමා හැටියට සහ මේ සංකල්පය අනුගමනය කරන පුද්ගලික හැටියට මම මගේ මා අදහන්නේ මම පුරෝගාමියෙක් ලෙස සලකන්නේ ජයතිලක ශ්‍රීමතනන්. මොකද ඒකට හේතුව එකම හේතුව මෙතුමට පින් සිද්ධ වෙන්න තමයි මේක අපේ රටේ ස්ථාපිත වෙන්නේ. මෙතුමට පින් සිද්ධ වෙන්න තමයි එතුමාගේ පරිත්‍යාගයක් නිසා එතුමාගේ පෞද්ගලික දේපලෙන් තමයි අපි මේ දෙපාර්ට්මන්ට්ව කරගෙන යන්නේ. එතුමාට පින් සිද්ධ වෙන්න තමයි එතුමාගේ ජවය හා පිළිගැනීම ගැන විශ්වාසයක් තබා එතුමා අනුකරණය කරමින් තව දේපල පරිත්‍යාග කරපු විශාල සංඛ්‍යාවක් ප්‍රභූවරුන් හා දානපතින්ගේ
බූදලේ සහ වත්කම් වලින් තමයි අපි මේ ගෙවීම කරන්නේ. අර මෙතනදී තවත් එක කාරණයක් බවට පත් වෙනවා. අපි අර පහුගිය වකවානුවලදී දුටුවා, අපි ගිය සැරේ කතා කරද්දී දුටුවා, බොහෝ ප්‍රශ්න තිබුණා. සමහර දේවල් නිරාකරණය නොවිච්ච දේවල් තිබුණා. තාමත් ඒ ගැටළු ඒ විදිහම තියෙනවද? තියෙනවා චාමර. මොකද අපි ගිය අවුරුද්දේ මුල් භාගයේදී මම හිතන්නේ චාමර ඔය අදහස් කරන අර අවුරුදු 70කට වැඩි සංඛ්‍යාවක් ව්‍යුත්පන්න කරපු අන්තිම කැමති පත්‍ර. ඔව්, ඒ ප්‍රශ්නේ අපි නිරාකරණය කිරීමට කඩිනම් පියවර ගත්තා. බොහොම කෙටියෙන් කිව්වොත් ඒ 252ක් අන්තිම කැමති පත්‍ර තිබුණා විවෘත නොකරපු. අවුරුදු 70ක් කාලයක් තිස්සේ නිකන් පෙට්ටකමක දාලා යම් යම් ප්‍රමාද දෝෂ නිසා. ඉතින් හැබැයි ඒක නිවැරදි කිරීමට අපි පියවර ගත්තා, අධිකරණ නියෝගයක් ගත්තා. අධිකරණ නියෝගය අනුව එම අන්තිම කැමති පත්‍ර ලාභීන් ජීවිත මුතර සිටිනවාද නැද්ද, එහෙම නැත්නම් ඔවුන් සතුව තිබූ දේපල ඒ ආකාරයෙන් දැන් තියෙනවද නැද්ද යන පියවරවල් අරගෙන අපි ඒ පිළිබඳ වාර්තා කිරීමට අධිකරණය ඉදිරියේ දැන් කටයුතු කරනවා. හැබැයි ඒ ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක්. මොකද ඒකට හේතුව මෙම දේපල අවුරුදු 70කට පස්සේ භෞතික වශයෙන් සහ භූගෝලීය වශයෙන් යම් යම් නස්කම් වලට භාජනලා තිනවා. ඉතින් ඒවා නැවත හඳුනාගෙන ඒ අන්තිමක මතපත්‍රලාභීන්ගේ අරමුණු අනුව ඒ තැනත්තන් ඉදීම ටිකක් අපහසු කාරණාවක්. හැබැයි ඒක අපහසුයි කියලා ඒක පැත්තක දාන්න බෑ. ඉතින් ඒ කටයුතු අපි කරගෙන යනවා. මිට කලින් වතාවේ අපි හම්බෙනකොට ඔබතුමා ජනාධිපති නීතිඥෙක් නෙමෙයි, දැන් ජනාධිපති නීතිඥෙක්. ජනාධිපති නීතිඥෙක් වෙලා මේ වගේ තනතුරක් දරන එක දරන්නේ ඇයි කියලාත් වෙලාවකට හිතෙනවා. මොකද ජනාධිපති නීති ධූරයේ දරුණ මහා භාරකාරවරයෙක් අපිට ඉන්නකොට මොකද ඉදිරියේ ඔබතුමා ඒ තනතුරත් එක්ක ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන්නේ? අත්‍යවශ්‍ය චාවර, මම අවුරුදු 26ක් නීතිඥ වෘත්තියේ නිරත වෙලා සිටිනවා. මගේ මෙම පත්වීම අතිගරු ජනාධිපතිතුමා විසින් කරන ලැබුවා අප්‍රේල් මාස 9 වෙනිදා. අපි දිරුන් දුනේ මේ මාස 17 වෙනිදා. පෞද්ගලික මම බොහොම නිහතමානී ලෙස සන්තෝෂ වෙනවා. ඒක නීතිඥ වෘත්තිය යා හැකි ඉහළම තනතුර හැටියට මම ලැබූ ජයග්‍රහණය. බොහොම නිහතමානීව සන්තෝෂ වෙනවා. ඉතින් ඉතාම කෙටියෙන් පවසනවා නම් අධිකරණ බල සීමා 3ක පළපුරුද්දක් මට තියෙනවා. ලංකාවේ අවුරුදු 13කට වැඩි සීමා කාලයක්, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ සහ පීජි අධිරාජ්‍යයේ මහාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් සේවය කළ තියෙනවා. හැබැයි මම විශේෂයෙන් කිය යුත්තේ එතන පළමු වතාවට ලංකා ඉතිහාසයේ සේවයේ සිටින වර්තමානයේ සේවයේ ධූරය දරන මහා භාරකාරවරයෙකුට මෙම ජනාධිපති නීතිඥ වරම ලැබුණේ පළමු වතාවට. ඉතින් මම හිතනවා ඒකට මූලික වූ හේතුව තමයි පහුගිය වසර දෙක ඇතුළත මාගේ කාර්ය මණ්ඩලයේද සහය ඇතිව අධිකරණ අමාත්‍යාංශයේ අමතුමියගේද සහය හා දැක්ම සහ උපදෙස් මත අපි කැපවීමකින් කර පරිත්‍යාගයට උපහාරයක් ලෙස. ඉතින් ඇත්තටම මම මගේ ජනාධිපති නීතිඥ පදවිය මම පුද කරන්නේ, කැප කරන්න කැමති ලංකාවේ මහා භාරකාර දෙපාර්තමේන්තුවට සහ මහා භාරකාර සංකල්පය වෙන සංකල්පය වෙනුවෙන්. හොඳයි, අපි අද කතා කළේ 75 වන ගුණානුස්මරණයේ සදී බී ජයතිලකයන්ගේ. එය ඉතාමත්ම විශිෂ්ටාකාරින් ඊයේ දවසේදී පැවැත්තුණා. ඒ වගේමයි ඒ හරහා මේ සංකල්පය රටට කියන්නට විශේෂයෙන් අපි ජාතික රූපවාහිනිය විදිහට කඩ දුන්නේ. ඒ තරම් උත්තරීතර මිනිසුන් මේ රටේ සිටියා සහ ඒ මිනිසුන් තමන්ගේ මහා දැවැන්ත දේපලවලට කලේ කුමක්ද, ඒ දේවල් වල හරහා මේ රටේ අදටත් ප්‍රතිලාභ තැනටම පත්ව ඒ පුද්ගලින් තවදුරටත් මේ රටේ සදාකාලිකම අනුස්මරණීය වෙනවාසේම අමරණීය තත්ත්වයට පත්වන වග පැහැදිලි. ඒ වගේම තමයි භාරකාර සංකල්පය පිළිබඳ බොහෝ දෙනෙකු තුළ පවතින්නේ නොදන්නා කාරණා වැඩි. ඒ නිසා තමයි අපි එකින් එක මේ කාරණා පැහැදිලි කරගත්තේ මහ භාරකාරතුමන් සමගින්. බොහොම ස්තුතියි අද දවසේ පැමිණිලි. හොඳයි, අපි අදට ආයිබෝන් සුබ දවසක් කතා බහ
හමාර කරනවා ජනාධිපති නීතිඥ මහබාර කරසන පිරත්න මෙතුමන් සමගිනුයි අපි කතා කළේ හෙට හම්බෙමු අපහු ප්‍රාර්ථනා කරනවා ඔබට සුබ දවසක් ආයිබෝවන්.